අපි දැන් කතා කරන්න යන්නේ ගිනුම් කරණය කියන විෂය මොකක්ද කියලා අපි කලින් ඔන්ලයින් එකේදී හඳුන්වලා දුන්නා. දැන් අපි කතා කරන්න යන්නේ කිසියම් පුද්ගලයේ පුද්ගල කණ්ඩායමක් ව්‍යාපාරයක් කරනව නම් මොනවද ඒගොල්ලන්ට තියෙන්න ඕන ආර්ථිකමය සම්පත් කියලා. මොනවද ඒගොල්ලන්ට තියෙන්න ඕන ආර්ථිකමය සම්පත් කියලා. එහෙනම් ළමයි මේ ව්‍යාපාරයක් කරගෙන යද්දී මේ ව්‍යාපාරයක තියෙන සම්පත් මුදලින් මයින්ඩ පුළුවන්ද මුදලින් මයින්ඩ බැරිද කියන එක මත මුදලින් මයින්ඩ පුළුවන්ද මුදලින් මයින්ඩ බැරිද කියන එක මත සම්පත් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදනවා දරුවෝ මේ ව්‍යාපාරයක තියෙන සම්පත් මුදලින් මයින්ඩ පුළුවන්ද මුදලින් මයින්ඩ බැරිද කියන එක මත ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා එක જાතියකට කියනවා දරුවෝ මූල්‍ය සම්පත් කියලා මොන සම්පත් කියලාද මූල්‍ය සම්පත් කියලා. එහෙනම් මූල්‍ය සම්පත් කිව්වේ මොනවද? මුදලින් මයින්ඩ පුළුවන් දේවල්. මුදලින් මයින්ඩ පුළුවන් දේවල්. තව જાතියක් තියනවා දරුවෝ මූල්‍යමය නොවන සම්පත් කියලා. මූල්‍යමය නොවන සම්පත් කිව්වේ මොනවද? මුදලින් මයින්ඩ බැරි ඒවල්. දැන් උදාහරණයක් විදියට කලමනාකරන දක්ෂතාවය. ව්‍යාපාරයේ ඉන්න සේවකයන්ගේ වටිනාකම. සේවකයන්ගේ හැකියාව සේවකයන්ගේ කාර්යක්ෂමතාවය අපිට මුදලින් මොනවා කරන්න බැයිද මයින්ඩ බෑ එහෙනම් ළමයි ව්‍යාපාරයක තියෙන ආර්ථික සම්පත් මුදලින් මයින්ඩ පුළුවන්ද මුදලින් මයින්ඩ බැයිද කියන එක මත ප්‍රධාන කොටස් කීයකට බෙදෙනවද ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා මොනවද මේ ප්‍රධාන කොටස් දෙක නැවත කියන්න මූල්‍ය සම්පත් සහ මොනවද මූල්‍යමය නොවන සම්පත් කියලා දැන් මේ තියෙන සම්පත්තික අපි බෙදන්න යන්නේ අපි අධ්‍යයනය සඳහා ප්‍රධාන කොටස් පහකට ප්‍රධාන කොටස් පහකට බෙදනවා එකක් තමයි ළමයි අපි කියනවා එකක් තමයි අපි කියනවා මූල්‍ය සම්පත කියලා මොන සම්පත කියලාද මූල්‍ය සම්පත කියලා අනිත් જાතියට අපි කියනවා ළමයි මානව සම්පත කියලා මානව සම්පත කියලා අනිච්ඡාදියට අපි කියනවා උපකරණ සම්පත කියලා උපකරණ සම්පත කියලා අනිච්ඡාදියට අපි කියනවා ද්‍රව්‍ය සම්පත කියලා ද්‍රව්‍ය සම්පත කියලා අනිච්ඡාදියට අපි කියනවා ළමයි ක්‍රම සම්පත් කියලා ක්‍රම සම්පත් කියලා එන ළමයි ව්‍යාපාරයක් කරගෙන යන්න අවශ්‍ය කරන ආර්ථිකමය සම්පත් අපි ප්‍රධාන කොටස් කීයකට බෙදන බව පේනවද පහකට බෙදන බව පේනවා ළමයි මේ පහෙන් එකක් තියනවා මූල්‍ය නොවන සම්පතක් එකක් තියනවා මූල්‍ය නොවන සම්පතක් මොකද මූල්‍ය නොවන කිව්වේ මුදලින් තක්සේරු කරන හැකි අනික් සියලු සම්පත් මොන සම්පත් ලෙසද වෙනසලකන්නේ මූල්‍ය සම්පත් කියලා සලකන්නේ එහෙනම් මට කියන්නේ මේ ප්‍රධාන ආර්ථික සම්පත් වර්ග පහෙන් මූල්‍යමය නොවන හේවත් මුදලින් තක්සේරු කළ නොහැකි සම්පත මොකද්ද මුදලින් තක්සේරු කළ නොහැකි සම්පත මානව සම්පත අනික් සියලු සම්පත් මොනව කරන්න පුළුවන්ද අපිට මුදල්මය වටිනාකමකින් තක්සේරු කරන්න පුළුවන් එහෙමනම් අපි එක එක සම්පතක් අරගෙන බලමු මොකක්ද මේ සම්පතෙන් කරෙන්නේ කියලා පළවෙනි වර්ගය අපි ගන්නවා මොන සම්පත්ද මූල්‍ය සම්පත් දරු මූල්‍ය සම්පත් කියලා කියන්නේ මොනවද මූල්‍ය සම්පත් කියන්නේ සරල භාෂාවෙන් ළමයි මුදල් සරල භාෂාවෙන් මොනවද මුදල් ළමයි මේ ව්‍යාපාරයක මුදල් දෙවිදියකට තියෙන්න පුළුවන් මේ ව්‍යාපාරයක මුදල් දෙවිදියකට තියෙන්න පුළුවන් එකක් තමයි මේ ව්‍යාපාරයක මුදල් තියෙන්න පුළුවන් ළමයි කාසි හා නෝට්ටු විදියට මොනවා විදියට තියෙන්න පුළුවන්ද කාසි හා නෝට්ටු විදියට තියෙන්න පුළුවන් මුදල් තියෙන්න පුළුවන් මොනවා විදියටද කාසි හා නෝට්ටු විදියට අපි ඒකනේ සල්ලි කියලා කියන්නේ කාසි හා නෝට්ටු විදියට තියෙන්න පුළුවන් අනිත් එක තමයි බැංකු ගිණුම් වල ශේෂ විදියට තියෙන්න පුළුවන් බැංකු ගිණුම් වල ශේෂ විදියට තියෙන්න පුළුවන්. ඒගොල්ල ළමයි මොකද කිව්වේ මූල්‍ය සම්පත දෙවිදියකට ආයතනයක තියෙන්න පුළුවන්. එකක් තමයි මොනවා විදියටද කාසිහා
நோட்டு விதி எடுத்து என்ன பொழுவோம் தேவனியக்க பேங்க் வினோமல சேஷ விதி எடுத்து என்ன பொழுவோம் மே காசிஹா நோட்டு விதி எடுத்து என்னவனாம் மேம் மேகட கியனவளாமாய் முகக் கியலது முதல் சேஷே கியலா முகக் கியல கியனவது முதல் சேஷே கியலா மே பேங்க் வினோமல தின சேஷேட அபி கியனவளாமாய் மொன சேஷே கியலது பேங்க் சேஷே கியலா එනම් මාගේ අතේ සල්ලි තියෙන්න පුළුවන් එහෙම නැත්නම් බැංකුවේ තියෙන්නත් පුළුවන් මෙන්න මේ දෙකම ළමයි දැන් මෙන්න මේ මූල්‍ය සම්පතට පොදු නමක් කියනවා දරුවගිනුම් කරණේදී පොදු නමක් කියනවා ඒ කියන්නේ මේ බැංකු ශේෂය පවා වර්තමානයේදී මේ ATM කාඩ් භාවිතය නිසා මුදල් වගේම පාවිච්චි කරන නිසා මේ දෙකම පොදු වේ දැන් accounts වලදී විශේෂ නමක් කියනවා මොනවා කියලාද කියන්නේ මුදල් හා සමාන දෑ කියලා මොනවා කියලාද මුදල් හා සමාන දෑ එහෙනම් මුදල් හා සමාන දෑ කියන්නේ මුදල් වලට සමාන දේවල් එහෙනම් මුදල් වලට සමාන එක දෙයක් තමයි මොනවද දැන් අපි ඉගෙන ගන්නවා මොකද්ද බැංකු ශේෂය එහෙනම් බැංකුවේ account එකේ තියෙන සල්ලි ගිණුම් කරණයේදී සලකන්නේ මුදල් මේ වගේ එහෙනම් ළමයි ගිණුම් කරණයේදී මුදල් වේ බැංකුවයි කියලා දෙකක් කියලා කරන්න එපා කියනවා බැංකුවේ සල්ලි තිබුණා මුදල් තිබුණා හා සමානයි කියලා කියනවා එහෙනම් මම කියන්නේ මූල්‍ය සම්පතට කියන්නේ මොකක් කියලාද ගිණුම් කරණයේදී මුදල් හා සමාන දෑ කියලා මොනවා කියලාද මුදල් හා සමාන දෑ කියලා එහෙනම් ව්‍යාපාරයක තියෙන මුදල් ප්‍රමාණය බැංකුවේ තියෙන සල්ලි ප්‍රමාණය අපිට මුදලින් තක්සේරු කරන්න පුළුවන් නේද මුදලින් තක්සේරු කරන්න පුළුවන් කියන්නේ ඒක මූල්‍ය සම්පතක්ද මූල්‍ය නොවන එකක්ද ආන් හරි මූල්‍යයි ආන් එක මොන සම්පතක්ද මූල්‍ය සම්පතක් එහෙනම් අපි ගිණුම් කරණයේදී කතා කරනවා ව්‍යාපාරයක් කරගෙන යන්න අත්‍යවශ්‍ය කරන එක සම්පතක් තමයි මොන සම්පතද මූල්‍ය සම්පත හේවත් මුදල් දෙවෙනි එක තමයි ළමයි මොන සම්පත්ද මානව සම්පත් මානව සම්පත් කිව්වේ ව්‍යාපාරයක ඉන්න මිනිස්සු එහෙම නැත්නම් සේවකයෝ ළමයි ආයතනයක ඉන්න සේවකයින්ගේ වටිනාකම කොච්චරද කියලා අපිට මුදල් මේ වශයෙන් තක්සේරුවක් කරන්න බෑ අපිට මුදල් මේ වශයෙන් මොනවද කරන්න බෑද තක්සේරුවක් කරන්න බෑ මේ කොච්චරද කියන එක එහෙනම් මුදල් මේ වශයෙන් තක්සේරුවක් කරන්න බැරි නම් අපි මේ සම්පතට කියනවා මොන සම්පතක් කියලාද මූල්‍යමය නොවන සම්පතක් කියලා මොන සම්පතක් කියලාද මූල්‍යමය නොවන සම්පතක් කියලා මූල්‍යමය නෑ ඒ කියන්නේ මුදලින් වයින්න බෑ හැබැයි ඔබ මතක තියාගන්න මේ සේවකයෝ කියන එක මුදලින් වයින්න බැරි වුණාට මේ සේවකයෝ කරන සේවය වෙනුවෙන් ඔවුන්ට කරන ගෙවීම ව්‍යාපාරයක් මුදලින් වයින්නවා එහෙම නැත්නම් මේක මුදල්මය වශයෙන් තමයි ගෙවන්නේ ඒ කියන්නේ මොනව වශයෙන්ද ගෙවන්නේ සේවකයන්ට වැටුප් විදිහට ගෙවනවා මොනව විදිහට ගෙවන්නේ වැටුප් විදිහට එහෙනම් ළමයි වැටුප් කියන එක මුදලින් වයින්න පුළුවන්ද පුළුවන් එහෙනම් සේවකෙින්න මුදලට වයින්න බැරි වුණාට සේවකයන්ට කරන ගෙවීම මුදලින් මොනව කරන්න පුළුවන්ද වයින්න පුළුවන් එහෙනම් මුදලින් වයින්න පුළුවන් දැන් ළමයි ඇත්තටම සේවකයන්ව වර්තමානයේ මැනලා තියෙන්නේ ඔවුන්ට ගෙවන පඩිය අනුවනේ එහෙම නිසා ඔවුන්ගේ වැදගත්කම අනුව නෙමෙයි එහෙම නැත්නම් ඔවුන්ගේ රාජකාරිය වැදගත්කම අනුව නෙමෙයි ඇත්තටම ළමයි ආයතනයක මොන සේවකයෝ හිටියත් ඔවුන්ගේ தත්ත්වය කුමක් වුණත් ඒ ආයතනය පවත්වාගෙන යන්න ඒක ඉතාම වැදගත්. දැන් උදාහරණයක් විදිහට මෙහෙම හිතන්න යම්කිසි ආයතනයක ඉන්නවා ළමයි අනද්දින කාර්ය මණ්ඩලයක්. අපි දැන් රෝහලක කියලා. ඔය අනද්දින කාර්ය මණ්ඩලය කියන්නේ කාර්යාලවල එහෙම නැත්නම් ඒ දොරවල් අරින්න, ඒ අදාළ කබඩ්ස් මේවා කරන්න, ඒ අදාළ මේ තැන් ටික පිරිසිදු කරන්න. ඒ ඉන්න අනද්දින කාර්ය මණ්ඩලය නැත්තා ළමයි ඒ ආයතනයේ කාර්යභාර සම්පූර්ණයෙන්ම එනහිටිනවා. එතකොට ඒ වගේ තමයි ළමයි මේ ආයතනයක ඉන්න සේවකයන්ගේ වටිනාකම කොච්චරද කියලා අපිට මිල කරන්න බෑ. ඒ නිසා තමයි මේ මුදලින් වයින්ඩ් බැරි නිසා තමයි මේ සම්පත සැලකුවේ මොකක් විදිහටද? මොකක් විදිහට සැලකුවේ? මූල්‍යමය නොවන සම්පතක් විදිහට. එහෙනම් ළමයි මූල්‍යමය නොවන වුණාට මුදලින් වයින්නවා උන්ට කරන මොකක් විතරක්ද? ගෙවීම ළමයි සේවකයට කරන ගෙවීමකට කියන්නේ මොකක් කියලාද වැටුප් කියලා වැටුප් කියලා එහෙනම් අපි ආර්ථික සම්පත් දෙකක් ගැන මූලික වශයෙන් දැනගත්තා මොකද්ද මේ ආර්ථික සම්පත් දෙක පළවෙනි එක තමයි මොකද්ද පළවෙනි එක තමයි මොකද්ද මූල්‍ය සම්පත් කියන්නේ මුදල් මුදල් තියෙන පුළුවන් කෝ ආකාර කීයකටද දෙකකට
දෙවෙනි එක තමයි ආයතනික මොන සම්පතද මානව සම්පත වණිකෝ බිස්නස් එකක් අරගෙන යන්න තුන්වෙනි වර්ගය දරුවෝ තුන්වෙනි වර්ගය තමයි දරුවෝ ව්‍යාපාරයක් කරගෙන යන්න අවශ්‍ය කරන තුන්වෙනි සම්පත තමයි ළමයි උපකරණ සම්පත ළමයි උපකරණ ඕනේ වෙන්නේ මොකටද ළමයි උපකරණ ඕනේ වෙන්නේ ව්‍යාපාරික දිගු කාලයක පාවිච්චියට මොකටද ඕනි කරන්නේ උපකරණ දිගු කාලයක පාවිච්චිය දැන් අපේ ගෙදරක දොරක උපකරණ තියනවා ළමයි විදුලි උපකරණ තියනවා ගෘහ උපකරණ තියනවා ලීවඩ උපකරණ තියනවා ඒව තියාගන්නේ මොන කාලයකට පාවිච්චියටද දීර්ඝ කාලයකට පාවිච්චියට එහෙනම් ව්‍යාපාරයක පවා තියෙන උපකරණ තියාගන්නේ මොකටද දීර්ඝ කාලයකට පාවිච්චියට එතකොට මෙතන උපකරණ කිව්වහම උපකරණ විතරක් නෙවෙයි ගොඩනැගිලි වෙන්න පුළුවන් ඉඩම් වෙන්න පුළුවන් ඒ දේ තියාගන්නේ මොන කාලයකට පාවිච්චියටද දීර්ඝ කාලන පාවිච්චියට එහෙනම් මට කියන්න ළමයි උපකරණ සම්පත කියන්නේ මොන කාලීන පාවිච්චියට තියෙන දේවල්ද දීර්ඝ කාලීන පාවිච්චියට තියෙන දේවල් අපි ළඟ තියෙන දීර්ඝ කාලීන පාවිච්චියට තියෙන දේවල් වලට ගිනුම් කරණේදී ලස්සන වචනයක් කියනවා ගිනුම් කරණේදී ලස්සන වචනයක් කියනවා ඒකට කියනවා ළමයි චංගම නොවන වත්කම් කියලා මොනවා කියලාද චංගම නොවන වත්කම් කියලා එහෙනම් මට කියන්න චංගම නොවන වත්කම් කියන්නේ ස්ථාවර වත්කම් මොන වත්කම්ද ස්ථාවරයි ස්ථාවරයි කියන්නේ ව්‍යාපාරය තුල දිගට මේ වත්කම තියෙනවා කියන එක එහෙනම් ළමයි මට කියන්න තුන්වෙනි සම්පත් වර්ගය තමයි මොනවද දිගු කාලයක් පාවිච්චි කරන්න පුළුවන් වත්කම් හේවත් මොනවත්කම්ද චංගම නොවන වත්කම් මොනවත්කම්ද චංගම නොවන වත්කම් චංගම නොවන වත්කම් හරිද ළමයි මේ දිගු කාලයක් පාවිච්චි කරන වත්කම් ඒව පාවිච්චි කරනකොට ඒවයේ අගය අඩු වෙලා යනවා පාවිච්චි කරනකොට මොකද වෙන්නේ ඒවයේ අගය අඩු වෙලා යනවා මෙන්න මේ අඩු වෙලා යනවට ගිනුම් කරණයේදී ලස්සන වචනයක් කියනවා දරුවෝ වත්කම ෂය වෙනවා කියලා. මොකක් වෙනවා කියලාද? ෂය වෙනවා කියලා. එහෙනම් මොකද්ද මේ ෂය වෙනවා කියලා කියන්නේ? ෂය වෙනවා කියන්නේ වත්කම පාවිච්චි කරද්දී ඒවයේ අගය මොන වෙලා යනවා කියන එකද අඩු වෙලා යනවා. අපි මෝටර රථයක් ගත්තාම පාවිච්චි කරද්දී ඒකේ අගය අඩු වෙලා යනවා. අපි ඒකට කියනවා මෝටර රථයේ ෂය වෙනවා කියලා. විදුලි උපකරණයක් ගත්තාම ඒක පාවිච්චි කරද්දී වටිනාකම අඩු වෙලා යනවා. අපි කියන්නේ විදුලි උපකරණය මොනවා වෙනවා කියලාද? ෂය වෙනවා. එහෙනම් ෂය වෙනවා කියන එකේ අදහස මොකද්ද ළමයි? චංගම නොවන වත්කමක්. ඒ කියන්නේ දිගු කාලයක් පාවිච්චි කරන්න පුළුවන් වත්කමක් පාවිච්චියත් එක්ක අගේ මොනවා වෙලා යන එකද? අඩු වෙලා යන එක. පාවිච්චියත් එක්ක අගේ මොනවා වෙලා යන එකද? අඩු වෙලා යන එකට කියනවා මොනවා වෙනවා කියලාද? ෂය වෙනවා කියලා. එහෙනම් මට කියන්නේ ෂය වෙන්නේ මොන වත්කම්ද? චංගම නොවන වත්කම්. මොන වත්කම්ද? එහෙනම් චංගම නොවන කියන්නේ මොන කාලයක් පාවිච්චි කරන්න පුළුවන් ඒවාද? දීර්ඝ කාලයක් පාවිච්චි කරන්න පුළුවන් ඒවා. එහෙනම් දැන් අපි කතා කළා බිස්නස් එකක් කරන්නට වත්කම් ಜಾති පහක් ඕනේ. ඒකෙන් තුනක් අපි කතා කළා. මොනවද ඒ තුන? පළවෙනි එක මුදල් ඕනේ. දෙවෙනි එක මොනවද ඕනේ? මිනිස්සු ඕනේ. මානව සම්පත. තුන්වෙනි එක තමයි මොනවද ඕනේ කිව්වේ? උපකරණ ඕනේ. මොකද ළමයි ව්‍යාපාරයෙන් ව්‍යාපාරයට අවශ්‍ය කරන උපකරණ වෙනස් වෙන්න පුළුවන්. නමුත් උපකරණ අවශ්‍යයි. හතරවෙනි වර්ගය තමයි ළමයි මේ ව්‍යාපාරය කරගෙන යන්න ළමයි ක්‍රම සම්පතක් ඕනේ. ක්‍රම සම්පතක් ඕනේ. මේ වර්තමානයේදී ඉතාම වැදගත්ම වෙන දෙයක් තමයි මේ ක්‍රම සම්පත. ළමයි මේ ක්‍රම සම්පත කියලා කියන්නේ අපි විසින් ගොඩනගාගත්ත දෙයක්. අපි විසින් මොනව කරගත්ත දෙයක්ද? ගොඩනගාගත්ත දෙයක්. ඒ කියන්නේ මේ ව්‍යාපාරය කරලම ගොඩනගාගත්ත දෙයක් තමයි ක්‍රම සම්පත කියන්නේ. දැන් උදාහරණයක් තමයි මේ ව්‍යාපාරයේ තියෙන කීර්ති නාමය ගුඩ්විල් එක. දැන් උදාහරණයක් විදියට කිරිපත් ගොඩ තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. එතකොට තමයි මිනිස්සු ප්‍රතිගන්නට තිලක වර්ධනයට යන්නේ තිලක වර්ධනයේ තියෙන ඇඳුම් නිසාම නෙවෙයි. මේ තිලක වර්ධනයේ රෙදිපිලි කඩ අතර ගොඩනගාගෙන තියෙන මොකක් නිසාද? කීර්ති නාමය නිසා. එතකොට ළමයි එතෙන්ට ගියාම අපි සලකා බලන්නේ මිල නෙමෙයි.
එතකොට එතෙන්ට ගිහිල්ලා අපි භාණ්ඩයක් අඩු මිලට හෝ වැඩි මිලට ගැනීමෙන් ඒ ආයතනයට ලබා දෙන ලාභය අපි කියන්නේ ඒ ව්‍යාපාරයේ මොකක් මත ඇතිවෙච්ච ලාභයක් කියලාද කීර්ති නාමය මත ඇතිවෙච්ච ලාභයක් එහෙනම් ළමයි කීර්ති නාමය කියන්නේ ඒ ව්‍යාපාරයේ කබඩෙහික දාලා තියන්න පුළුවන් දෙයක්වත් ඒ ව්‍යාපාරයේ ගහලා ඉල්ලලා තියන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි මොකද්ද ව්‍යාපාරික කටයුතු කරගෙන යාමේ ගොඩනගාගත් දෙයක් ඒ කියන්නේ මේක භෞතික දෙයක් නෙමෙයි මේක භෞතික දෙයක් නෙමෙයි ගොඩනගාගත් දෙයක් දැන් සමහර ඒවා තියෙනවා ළමයි නාමයක් ඒක ගොඩනගාගත් දේවල් භෞතික දේවල් නෙමෙයි දැන් උදාහරණයක් විදිහට රෙදිසෝදන සබන් අතර ගොඩනගාගත් නාමයක් තියෙනවා ළමයි මොනවා කියලාද සන්ලයිට් නේද ගොඩනගාගත් නාමයක් කිරිපිටි වෙළඳපොලේ ගොඩනගාගත් නාමයක් තියෙනවා ළමයි ඇන්කර් ඒ ගොඩනගාගත් නාමයක් නැත්නම් ඇන්කර් කියන්නේ නැංගුරුම් කියන එක නමුත් ඇන්කර් කියන වෙළඳ නාමය වුන් ගොඩනගාගෙන තියෙන්නේ එතකොට ඒකට ලොකු වටිනාකමක් තියෙනවා වෙළඳපොලේ ඒ නිසා දරුවෝ මතක තියාගන්න මෙන්න මේ ගොඩනගා ගන්න යම් දෙයක් ඕනේ ඒ ගොඩනගා ගන්න දේ නමක් වෙන්න පුළුවන් වර්ණයක් වෙන්න පුළුවන් දෙයක් කෙනෙක් බලේ වර්ණයක් කොහොමද ඒක වෙන්නේ කියලා උලා කොමර්ෂල් බැංකුව බලන්න ළමයි සෑම නගරයකම කොමර්ෂල් බැංකුව හරිද බෝඩ් එකක් පවා ගහලා තියෙන නිල් පාටයි සුදු පාටයි ඒකෙන් ඔවුන්ට අනන්‍යතාවයක් තියෙනවා ඒ සුවිශේෂී අනන්‍යතාවය ඔවුන්ට ලොකු ශක්තියක් වෙලා තියෙනවා අතුර ගන්න. එහෙනම් මේ ව්‍යාපාරයේ ගොඩනැගිද්දී ඔවුන් ගොඩනගාගත්ත එක දෙයක් ඒක. දැන් සමහර ඒවල තියෙන සමහර භාණ්ඩවල නමක් නෙමෙයි ලාංඡනය. දැන් අපි බීම් එකක් ගත්ත කියනවා අලිය බීම් එකක් දෙන්න. එතකොට මෙතන අලිය කියන්නේ මෙතන සතෙක් නෙමෙයි. අලිය කියන්නේ ලාංඡනය. එතකොට මේ වෙළඳපොලේදී අන් භාණ්ඩවලින් භාණ්ඩ වෙන් කරලා ගන්න ඒගොල්ලෝ ගොඩනගාගත්ත තාක්ෂණික ශිල්පීය ක්‍රම මෙන්න මේකට කියනවා දරුවෝ භෞතික දෙයක් නොවන නිසා මෙකී වත්කමට අපි ලස්සන නමක් ගිනුම් කරන්නේද කියනවා අස්පෘශ්‍ය වත්කමක් කියලා මොන වත්කමක් කියලාද අස්පෘශ්‍ය කියන්නේ ස්පර්ශ කළ නොහැකි ස්පර්ශ කරන්න බෑ කියන්නේ භෞතික පැවැත්මක් නැහැනේ එහෙනම් භෞතික පැවැත්මක් නැති වත්කම් වලට තමයි කියන්නේ මොනවා කියලාද අස්පෘශ්‍ය වත්කම් කියලා අස්පෘශ්‍යවත්කම් කියලා එහෙනම් වත්කම් ඡාති හතරක් කතා කළා. එහෙම නැත්නම් ව්‍යාපාරයක් කරගෙන යන්න අවශ්‍ය කරන සම්පත් ඡාති හතරක් කතා කළා. පස්වෙනි සම්පත් වර්ගය. ව්‍යාපාරයක් කරන්න අවශ්‍ය කරන පස්වන සම්පත් වර්ගය තමයි ළමයි ද්‍රව්‍ය සම්පත්. මොන සම්පත්ද? ද්‍රව්‍ය සම්පත්. ද්‍රව්‍ය සම්පත් කියන්නේ ළමයි ව්‍යාපාරයක් කරගෙන යද්දී ඒ ව්‍යාපාරයේ විකුණන්න තියෙන දේවල්. ඒ ව්‍යාපාරේ මොනව කරන්න තියෙන දේවල්ද? විකුණන්න තියෙන දේවල්. හැබැයි ළමයි විකුණන්න තියෙන දේවල් නෙමෙයි ද්‍රව්‍ය සම්පත් කියන්නේ තව ඡාතියක් තියෙනවා. දැන් සමහර ව්‍යාපාර තියෙනවා ළමයි බාණ්ඩ විකුණන්නේ නැහැ. කරන්නේ හදන එක විතරයි. එහෙනම් ළමයි බාණ්ඩ හදන්න ගන්න දේවල් තියෙනවනේ. ආන් එකක් සලකන්නේ ද්‍රව්‍ය සම්පතක් විදියට. දැන් උදාහරණයක් විදියට බේකරියක පාන් නිෂ්පාදනය කරනවා නම් ඒ පාන් හදන්න ගෙනාවු පිටි ටික සලකන්නේ ද්‍රව්‍ය සම්පතක් විදියට. එහෙනම් ඒ වගේම මේ මන බේකරි භාණ්ඩ අලෙවි සැලක පාන් කියලා කියන්නේ ද්‍රව්‍ය සම්පතක්. එයි එක තියන් ඉන්න මොනව කරන්නද නැවත විකුණන්න. එහෙනම් ළමයි නැවත විකුණන්න හරි නිෂ්පාදන කටයුතු වල පාවිච්චි කරන්න හරි තියන් ඉන්න දේවල් වලට අපි ද්‍රව්‍ය සම්පත කියනවා. හැබැයි ළමයි අපි ගිනුම් කරන්නේදී ඕකට ද්‍රව්‍ය සම්පත කියලා කියන්නේ නැහැ. ගිනුම් කරන්නේදී ඔකට ලස්සන වචනයක් කියනවා ළමයි බඩුතොගේ කියලා. මොකක් කියලාද? බඩුතොගේ කියලා. එහෙනම් බඩුතොගේ කියන්නේ මොන සම්පතට දරුවෝ ද්‍රව්‍ය සම්පතට. එහෙනම් අපි සාරාංශ කරමු මේ බිස්නස් එකක් කරගෙන යන්න අවශ්‍ය කරන සම්පත් ඡාති ටික. බිස්නස් එකක් කරගෙන යන්න ඕන සම්පත් ඡාති ටික. මොනවද අංක 1 මොන සම්පත්ද මානව සම්පත් කියුවේ මිනිස්සුනේ මේක ඇවිල්ලා මූල්‍ය නොවන එක. ඒ කියන්නේ මුදලින් මයින්ද බෑ. දෙවෙනි එක තමයි මොනවද
मूल्य संपत्त, मूल्य संपत्त, मूल्य संपत्त क्या निकटा गिनुम करने दिखी हुए मनों की लद्दरु मुदाल हा समान दे हिमने तम मुदाल किया ला मुदाल हा मुदाल समान दे तुम्हें ये कतामाए मन संपत्त उपकरण संपत्त उपकरण होने आप इधर मैं उपकरण संपत्त वाले टे गिनुम करने यदि किया ना दारु जंगम नवन वात काम किया ला जंगम नवन वात काम किया ला इधर पास से हाथरवेनी एक हाथरवेनी संपत्त वर्गीय तमाए मनोवाद तीयने क्रम संपत्त क्रम संपत्त एक यानी व्यापार या क्विसिंग गोड़ना का आगार न देवा मैं वा बाउती का नहें एक यानी आलान बै स्पर्श करान बै ऐसा मैं वाटा पिकी हुआ मनोवत कम किया लादे अस्पृश्यवत कम किया ला अस्पृश्यवत कम किया ला अस्पृश्यवत कम किया ला अवसान संपत्ति वर्गे व्यापार या करण अवश्य करण अवसान संपत्ति वर्गे मनोवत अवश्य करने द्रव्य संपत्ति दरु द्रव्य संपत्ति केल की हुए व्यापार एक विकुनांड एहमनेत्तर निष्पादन कटे तुरंते योदागन नतीयन देवार आंगे वटे लमाई गिनुम करने दी की हुआ मनोवत किया लाद बाडु तो गे किया ला इहना मापिले पेन मालामाई व्यापार या करंड आर्थिक में वशेन वटिनाकमक्तियन संपत्ति वर्ग पाप कोने मनोवादे उन्हें वा मानव संपत्ति मूल्य संपत्ति उपकरण संपत्ति क्रम संपत्ति सह द्रव्य संपत्ति मैंन में के नेकाक मुदलिन माइंड बै एलिसा एकट क्यों मूल्य में नोवन एकाक केक अनिक हमें एकाक मुदलिन माइंड पुलवा व्यापार एकतीन मुदल व्यापार एकतीन चांगमनोनवत कमल वटिनागम कीर्तिनामे वगे गुडनागुच्च वत कमलागे ඒ වගේම ව්‍යාපාරේ විකුණන්න තියෙන බඩුතෝගේ මුදලින් මයින්ද පුළුවන්. එහෙනම් අපිට පේනවා දරුවෝ අපි මේ කතා කළේ ව්‍යාපාරයක් කරගෙන යන්න අවශ්‍ය කරන විවිධාකාර මොනවද තියෙනවද සම්පත් තියෙනවා. එතකොට මෙන්න මේ සම්පත් වලින් ව්‍යාපාරයක ඉතාම වැදගත්කම සහ අවධානය යොමු කළ යුතුම වැඩිපුරම අධ්‍යයනය කළ යුතු කොටස තමයි මොන සම්පත්ද ද්‍රව්‍ය සම්පත් පිළිබඳව. එහෙමනම් අපි ඊළඟ ඔන්ලයින් එකේදී ඔයාලොත් එක්ක සාකච්ඡා කරනවා කුමක්ද ද්‍රව්‍ය සම්පත කියන්නේ මේ ද්‍රව්‍ය සම්පත ව්‍යාපාරයක ගිනුම් තැබීමේදී කොතරම් වැදගත් වෙනවද කියන එක. එහෙමනම් අපි ඊළඟ ඔන්ලයින් එකේදී නැවත හමු වෙමු.